जीवनोपाय शक्ति वट समृद्धि वेड लक्ष्य वट पुरा රාගම සිසු ගැටුමට නම කියවුණු ඇමති අරුන්දිකගේ පුතා පොලිසියට බහර වෙයි. විදුලි කප්පාදුවකුත් නැහැ. බිලේ වැඩිවීමකුත් නැහැ. ඇමති ලොකුගේගෙන් සහතිකයක්. දවසකට වඩා උණ තියෙනවා නම් වෛද්‍යවරයෙකු හමුවන්න. සෞඛ්‍යයෙන් උපදෙසක්. නඩුව පවත්වාගෙන යන්න බැහැ කියා චම්පික ඉදිරිපත් කළ විරෝධය මහාධිකරණය ඉවත දමයි. රුසියානු යුක්‍රේන අර්බුදය හමුවේ බයිඩන් යුරෝපයට අමතර හමුදා පිටත් කරයි. සියලු පුරවැසියන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරමින් රට සමෘද්ධිමත් දේශයක් බවට පත් කරන අයවැයන් වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දීපව්‍යාප්තව අද ආරම්භ වුණා. මෙහි සමාරම්භක උත්සවය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා. නැවතත් අරමුණු නැවතුණු අරමුණු කවදත් දිනුවේ සවිමත් පෙරමුණු දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරී වසම් 14021ම ඇතුළත් වන පරිදි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම නව වැඩසටහන ආරමුණයි. 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය විශාලතම ව්‍යාපෘතිය අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනයි. රාජ්‍ය මේ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 85ක්. ග්‍රාමීය ජනතාවට අවශ්‍ය සංවර්ධනය එම ජනතාවගෙන්ම අසා ඔවුන්ගේ ජීවනෝපාය නගා සිටුවීම මෙවකින් අපේක්ෂිතයි. ග්‍රාමීය යටිතල පහසුකම් පරිසර සහ තිරසර සංවර්ධන මින් සිදු කෙරෙනවා. දිවයින මාවරණී වන පරිදි ප්‍රධාන ස්ථාන හතරක් මූලික කර ගනිමින් සමාරම්භක උත්සවය මුදල් අමාත්‍යංශයේදී පැවැත්වුණා. කලුතර වේලාපුර දුම්බල මෝදර ඇල ප්‍රතිසංස්කරණය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඇතුළු මහජන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. කිලෝමීටර 10.5ක මෙම ඇල මාර්ගයෙන් ග්‍රාම නිලධාරී වසම් 20ක් ආවරණය වෙනවා. ඇල ප්‍රතිසංස්කරණය කිරීමේ අනතුරුව පුරන් කුඹුරු 500ක් අස්වැද්දීමට හැකි වෙනවා. ඇල ප්‍රතිසංස්කරණය කිරීමේ අනතුරුව පුරන් කුඹුරු 500ක් අස්වැද්දීමට හැකි වෙන වශයෙන්ම ප්‍රදේශයේ ගංවතුර ගැටලුවටද විසඳුම් ලැබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ ඉබ්බාවල මිල්ලකුට ග්‍රාම සේවා වසමේ ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීමට මූල්‍ය ප්‍රතිපාදන හා උපකරණ ඇතුළු මෙවලම් ලබා දීම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ වෙතානමුල්ල ප්‍රදේශයේ අලෙවි මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අවශ්‍ය කටයුතුද අද සිදු වුණා. ග්‍රාමීය ජනතාවගේ නිෂ්පාදන අලෙවි කිරීමට ස්ථානයක් නොමැතිව ඔවුන් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. රුපියල් ලක්ෂ 65ක් වැය කරමින් ඉදි කිරීමට නියමිත මෙම මධ්‍යස්ථානයෙන් පවුල් 1500කට සිත සැලසෙනවා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුවනු ඇත. ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීම වෙනුවෙන් තොටම්පැලි බෙදා දීම, වාහන මැෂින් ඇතුළු උපකරණ බෙදා දීමක් මෙහිදී සිදු වුණා. කොළඹ තිබිරිගස්සය අය 465 වත්තට ගමන් කරන මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීමද ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනයේ යටතේ සිදු වුණා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම සියලු සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වන ආකාරය මුදල් අමාත්‍යංශයේ සිට නිරීක්ෂණය කළා. මෙම වසර අවසානයට පෙර මෙම සියලු සංවර්ධන ව්‍යාපෘති නිම කිරීම රජයේ සැලසුමයි. ව්‍යාපෘති සියල්ල අවසන් වන තෙක් පසු විපරමක්ද සිදුවන අතර සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මෙම ව්‍යාපෘතිවල මූල්‍ය බලය පැවරණු ඇති. අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීවව විකාශය කෙරුණා. එය මුදල් අමාත්‍යවරයාගේ විශේෂ ඇගීමටද ලක් වුණා. මේ වැඩසටහන ආරම්භ වුණේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බදුලු දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ගිහිල්ලා ගම සමග පිළිසඳරක් කියන වැඩසටහන යටතේ ගමේ ජනතාවගේ අවශ්‍යතාවයන් එතුමාම විමසීම් කරා. ඒ අනුව අයවැය ලේඛනයෙන් අපිට හැකියාව ලැබුණා මේ රටේ සියලුම ග්‍රාම සේවක වසම් 14021 තුලම කරන මේ වැඩසටහන අද සාර්ථකව ආරම්භ කරා. අපි මේක අභියෝගයක්, මේක මාස 12ක් ඇතුළත අපි අවසන් කිරීමයි අපේ බලාපොරොත්තුව. මේ සාර්ථක කර ගැනීමට සියලුම ජනමාධ්‍යවලිනුත් අනිත් ප්‍රජා නායකයිනුත් ඉල්ලනවා මේ ගැන අවධානයෙන් ඉඳලා මේ කටයුත්ත සාර්ථක කරගන්න, ඉෂ්ට කරගන්න කියලා. මේ වැඩසටහන සජීව විකාශනය කරපු ITN ආයතනයටත් අපේ අමාත්‍යංශෙත් මගේත් පෞද්ගලික ස්තුතිය පුද කරමින් මේ වසංගතය තුළ උනත් විශාල පස්වැදෑරුම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියා
ක්‍රියාත්මක කරන අතර ගම් මට්ටමේ වැඩසටහන් මේ තුලින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා මේ අතර අයවැයෙන් වැඩ ලක්ෂයක් ව්‍යාපෘති යටතේ මහනුවර නිත්‍යවෙල මහ කුඹුරියා සඳහා ජලයේගෙන යන ඇල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුද ආරම්භ කෙරුණා අක්කර 18ක ප්‍රමාණයකට මෙමගින් දියවර සැපයෙනවා වැඩසටහන ආරම්භ කෙරුණේ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝල් මහතාගේ ප්‍රධානත්වයෙන් නාතණ්ඩිය ආසනයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ග්‍රාම සේවාපසම් 47ක ව්‍යාපෘති 349ක් ක්‍රියාත්මක කෙරෙනවා මේ යටතේ මහවැව ඉරණවිල සේවාපියසේ ඉදිකිරීම් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා කොළොන්නාව ආසනයේ ග්‍රාම සේවාපසම් 46ක ව්‍යාපෘති 5 බැගින් ක්‍රියාත්මක කෙරෙනවා කොළොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලය ආශ්‍රිතව නව මාර්ග පද්ධතියක් ඉදිකිරීමද ආරම්භ කෙරුණා ගොතටුව මහවිද්‍යාලයේ ප්‍රතිබැම්මේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේද අයවැයෙන් වැඩ ලක්ෂයක් ව්‍යාපෘති යටතේ ඒ කොළොන්නාව සංවිධායක අජිත් සුභසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අයවැයෙන් වැඩ ලක්ෂයක් ත්‍රිකුණාමල දිස්ත්‍රික් වැඩසටහන කන්තලේ රජ ඇල විදුහලේදී ආරම්භ වුණා ආරක්ෂක බැම්මක් ඉදිකිරීම සහ නලලින්දක ඉදිකිරීම යටතේ ආරම්භ වුණා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකොරළ මහතාගේ මූලිකත්වයෙන් අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන උතුරු පළාත තුලද අද ආරම්භ වුණා. ඒ අනුව වවුනියාව මඩුකන්ද ග්‍රාම සේවාවසමේ ගොවි මහතෙකුගේ ගෙවත්තේ පොල් පැලයක් රෝපණය කිරීමෙන් වැඩසටහන ආරම්භ කෙරුණේ වවුනියාව දිසාලේකම් පී.ඒ. සරච්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්. උරාගම වෛද්‍ය පීඨයේ ගැටුම සම්බන්ධයෙන් අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පොලිසියට බාර වී තිබෙනවා. රාගම වෛද්‍ය පිහිටේ සිසුන් පිරිසක් හා බාහිර පුද්ගලයන් කිහිප දෙනෙකු අතර ගැටුමක් ඇති වූයේ ඊයේ අලුයම් කාලයේදී. එම ගැටුමෙන් සිසුන් හතර දෙනෙකු තුවාල ලැබුවා. මෙම සිද්ධියේ සැකකරුවෙකු වූ KARJ ප්‍රනාන්දු යන අය නීතිඥ කුමාර්ගෙන් රාගම පොලිසියට බහර වුණා. ඒ ඊයේ රාත්‍රියේ 11:15ට පමණයි. 23 හැවිරිදී ඔහු අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයෙකු වන අතර ගැටුම සඳහා බාහිර පුද්ගලයන් පැමිණ බව කියන BMW වර්ගයේ මෝටර් රථයද රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. එම රථයේ කුලී පදනම මත ලබාගත් එකක් බවයි පොලිසිය පැවසුවේ. ඊයේ දිනේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ වත්තල මහේස්ත්‍රාත්වරයා හමු වෙයි. විදුලි බිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් ගෙන නැති බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. එසේම විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි අමාත්‍යවරයා පවසන්නේ. විවිධ ගැටලු හේතුවෙන් විටින් විට පසුගිය දින කිහිපය පුරාම විදුලි කප්පාදු කිරීම සිදු කෙරුණා. නරොච්චොලේ බලාගාරය යථාතත්වයට පත්වීම සහ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන සහ දැවි තෙල් අවශ්‍ය පරිදි ලැබීම හේතුවෙන් ඊයේ දිනේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු වුණේ නැහැ. මේ අතර විදුලි බිල වැඩි කරන බවට ඇතැම් වෘත්තීය සමිති ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවයි අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා අනාවරණය කළේ. අපිට විදුලි කැපීමකින් තොරව යන්න පුළුවන් වෙයි කියලා ශාස්ත්‍රීය කැබිනට් මණ්ඩලයේදී අපිට අවසර දුන්නා. පුද්ගලික බලාගාරවලත් 6 මාසයකට අවශ්‍ය විදුලි ගන්න ටෙන්ඩරයක් ඇඳවන්න කියලා තිබුණා. ඒකෙන් වාසිදායක කණ්ඩායමට අපි ලැබලා දෙනවා. කවුරු මොනවා කිව්වත් අපි බලාපොරොත්තුවක් නැහැ මේ මොහොතේ විදුලි බිල වැඩි කරන්න. පංජෙන් ලෑල් පවසන මේ විදුලියේ නිසා තම දුවන තම රීලොඩ් සිස්ටම් එකට කියලා. දිනකට වඩා උනරෝගයේ පවති නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍යංශ ජනතාවට දැනුම් දෙනවා. ඔමික්‍රොන් ඩෙංගු සහ වෙනත් වෛරස් රෝගයක් ව්‍යාප්ත වීම ඊට හේතුවයි. මේ අතර මහින්ද අමරවීර අමාත්‍යවරයාටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඔමික්‍රොන් වේගයෙන් පැතිර ගියද එන්නත් ලබා ගැනීම තුළින් ඉන් සිදුවන සංකූලතා අවම කර ගැනීමට හැකිවන බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 613,478ක් 18,666 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් පසුවනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 579,320ක්. මේ වන විට මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 15,492ක්. කොරෝනාවට එරෙහි එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම බූස්ටර් එනත ලබා ගැනීම තුළින් රෝගීන් ඇතිවන අපහසුතා අවම කරගත හැකි බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. අපි මේ බූස්ටර් එනත ලබා ගැනීමෙන් අපි කරන්නේ සංකූලතා ඇතිවීමේ අවදානම අඩු කරනවා, මිය යෑමේ අවදානම අඩු කරනවා. ඉතින් ඒ නිසා හැකි ඉක්මනින් තුන්වන මාත්‍රාව ලබා ගැනීම තමයි සියලු දෙනා කළ යුත්තේ. මේ එන්නත ලබාගත් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තමන්ගේ අත්දැකීම්
අනික්කයට පවසන්න මොකද පයිසා එන්නත ලබා දුන්නු බොහෝ දිනෙකට එන්නත් ගත් ස්ථානයේ යම් වේදනාවක් ඇති වෙනවා මේ වේදනාව පැය 48ක් අතර කාල සීමාවක් තුල තියෙනවා ඒ සඳහා පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම ප්‍රමාණවත් වෙන මුකුත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ වගේම උණ ගැනෙන්න ඉඩ තියෙනවා අපිට දිගටම පවත්නා උණක් තියෙනවා නම් මේ එන්නත හින්දා මේ උණ ආමාය කියන එක හිතමින් කැහැල්ලුවෙන් ගන්න එපා ඩෙංගු රෝගේ වෙන්න පුළුවන් නිසා දිගට පවතින උණක් නම් පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනවා ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් සමග අත්අඩංගුවටගත් සැකකරුවන් නවදෙනා කොළඹ වරාය වෙත රැගෙන වී තිබෙනවා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් මත්ද්‍රව්‍ය තුගයක් ශ්‍රී ලංකා දීවර යාත්‍රාවක් වෙත හුවමාර වූ අවස්ථාවේ වැටලීම සිදු කෙරුණේ පසුගිය ජනවාරි 26 වනදායි ඒ නාවික හමුදාව පොලිසිය සහ බුද්ධ්‍යංශ ඒකාබද්ධවයි එම බහුදින දීවර යාත්‍රාවේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් මුහුදට දමා තිබුණා යාත්‍රාවේ ත්‍රිව තිබූ ග්‍රෑම් 250ක් සහ චන්ද්‍රිකා දුරකතරයක් සමග සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා ඉදිරි විමර්ශන සඳහා ඔවුන් කොළඹ වරාය වෙත රැගෙන ආතර චන්ද්‍රිකා දුරකථනයේ ඔසේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා පාටලී චම්පික හිටපු ඇමතිවරයාට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥවරුන් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා ඒ අනුව ජුනිදා 17 වනදා විත්තිකරුට අධිකරණය හමුවේ චෝදනා කියවා දී නඩු විභාගය ආරම්භ කරන බවටයි විනිසුරුවරයා නියෝග කළේ නඩු විභාගය ආරම්භ කරන දින සාක්ෂිකරුවන්ටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතා සිද නිකුත් කෙරුණා 2016 වසරේ රාජකීය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රියපදවත් තරුණයෙකු බරපතල අනතුරකට පත් කිරීම පාටලී චම්පික රණවක මහතාට එරෙහි චෝදනාවයි අබලී ලෙස ඉවත් කළ වාහන අලුත් වැඩියාවෙන් විශේෂ කාර්ය බලකාය රුපියල් මිලියන 68කට ආසන්න මුදලක් රජයට ඉතිරි කර දී තිබෙනවා අබලි ලෙස ඉවත් කර තිබූ වාහන නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් විශේෂ කාර්ය බලකාය ආරම්භ කර තිබෙනවා ඒ විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ අමාත්‍ය සරත් වීරසේකරගේ මගපින්වීම යටතේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇත්තේ ප්‍රභු ආරක්ෂක රාජකාරි සඳහා භාවිත කරන එංගලන්තයේ නිෂ්පාදිත ලෑන්ඩ් රෝවර් රථ හතරක් අධිවේගී ගිලන් රථයක් යතුරුපැදි දෙකක් යුද සමයේ භාවිත කළ APC රථයක් මෙවැනි විට විශේෂ කාර්ය බලකා රථවාහන කොටහසේ නිලධාරීන් විසින් අලුත්වැඩියා කර තිබෙනවා මෙම රථවල වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වන බවයි සඳහන් වන්නේ මෙම අලුත්වැඩියා කළ වාහන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්වාමික මේජර් ජෙනරාල් ජගත් අල්ෆිස් මහතාගේ පරීක්ෂාවට ලක් වුණා ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. පස්වන 1:55 සිට අපගේ පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.